ප්‍රකාශන චිත්‍රයක තියෙන විශේෂත්වය තමයි අපි කොයි පැත්තෙන්ද කොහොමද මේක දකින්නේ කියලා. සමහර විට අපිට කියන්නේ උඩින් පහළට බැලුවොත් අපිට low angle shot area එකක් දකින්න පුළුවන්. අපි කෙලින් බැලුවොත් front view එකක් කියන්නේ ඉස්සරහින් බැලුවොත් අපිට පේන සීමාව තුළ ඉන්න ටික දෙනෙක් දකින්න පුළුවන්. ටික දෙනෙක්ගේ ක්‍රියාකාරීත්වය අපි ප්‍රකාශන චිත්‍රයකදී වැදගත්ම වෙන්නේ වැඩිපුර ප්‍රකාශනයක් පෙන්වන එක. ඒක නිසා අපි උත්සාහ ගන්න ඕනේ මේ තියන්නේ අර මං කියපු විදියට උඩින් ගන්න දර්ශනය. මේක කැමරාවෙන් කරනවා නම් අපිට කියන්න පුළුවන් මේක ඒරියල් ෂොට් එකක් කියලා. ඉතින් අපිට චිත්‍ර භාෂාවේදී අපි කියන්නේ මේක මේ ආකාශ පරාවලෝකනේ බර්ඩ් වීව් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ කුරුල්ලෙකුට උඩින් ගිහිල්ලා බලනකොට පේන විදිහේ නිර්මාණයක්. එතකොට low angle උඩින් ගිහිල්ලා හරියටම බලනකොට නම් අපිට චිත්‍රයක් හරිය විදියට පෙන්වන්න අමාරුයි. ඒක නිසා ටිකක් උඩ පැත්තෙන් low angle shot එක මේ චිත්‍රය වැඩිපුර මිනිස්සු ප්‍රමාණයක් වැඩිපුර ක්‍රියාකාරීත්වයන් ගොඩක් පෙන්වන්න හැකියාව තියෙනවා. දැන් මේ තියෙන්නේ මේ චිත්‍රෙම තමයි. හැබැයි මේ චිත්‍රයේ තියෙන විශේෂත්වය තියෙන්නේ මේක අපිට කෙලින් බලපු එක ෆ්‍රන්ට් වියු එකක්. මේකදී අපිට පේන්නේ මිනිස් රූප කීපයයි ක්‍රියාකාරීත්වයන් ටිකයි. මේකේ තියෙනවා මේ ලෙවල් වල අරම මෙයා විකුණන මිනිස්සුන්ගේ ඒවා කීපයක්. හැබැයි මේකේ තියෙනවා ඊට වැඩි ගොඩාරියක්. ඉතින් මේකේ මිනිස් රූප වල ක්‍රියාකාරීත්වයන් ගොඩක් තියෙනවා. මේ මිනිස්සු නැමිලා ඉතගෙන බලාගෙන ඉන්න කට්ටිය, බඩු විකුණන කට්ටිය, බඩු අරගෙන යන කට්ටිය, මේ බඩු විකුණනකොට වෙන සමහර තැන්වල සිද්ධ වෙන ආගියුමන්ට් පවා ඇතුලේ කතන්දර බොහෝමයක් මේ චිත්‍රයේ ප්‍රකාශය වෙනවා. මේකේ පරිවර්තන ලක්ෂණ දෙකේම එක විදිහට තියෙනවා. මේකටත් වඩා මේකේ සමහර වෙලාවට තියෙන්න පුළුවන්. නමුත් මේකේ පේන ප්‍රමාණය අඩු වෙන ඉතින් අපිට පොඩි දැන් නාන තැනක් අපි කියමුකෝ ලිඳක වතුර ගන්න දෙන කට්ටියක් දර කඩන් දෙන පිරිසක් මේ විදිය ටික දෙනෙක් නියෝජනය කරනවා නම් අපිට මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පොලක් අවුරුදු උත්සවයක් එහෙමත් නැත්නම් මංගල උත්සවයක් මේ විදිය විශේෂ අවස්ථා ගොඩාක් පෙන්වන තැනකදී අපිට මේ විදිය ක්‍රමයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. මේක දියසායම් මාධ්‍ය ක්‍රමයේ කියලා වෙනසක් නැහැ. දියසායම්වල විශේෂත්වය තියෙන්නේ අපි පාවිච්චි කරන කඩදාසිය ටෙක්නික් සහ වර්ණ භාවිතය කියන එක. ඉතින් මේ චිත්‍ර දෙකෙන් මම නම් මේ අවස්ථා නිරූපණය සඳහා වැදගත් කියලා මෙන්න මේ චිත්‍රය නම් කරනවා. මේකේ ඊට වැඩිය ඒ අවස්ථා නිරූපණය පේනවා, හොඳට තේරෙනවා. මේ තියෙන පොලක් කියන එක පැහැදිලි. නමුත් මීට වැඩි වැඩිපුර ප්‍රමාණයක් මේ චිත්‍රයේ සඳහන් වෙන නිසා අපි මේකට මුල්තැන දෙමු. දියසයන් චිත්‍ර මං හිතන්නේ ඔයාලට මේ මං අඳින ඇඳලා මේ අපේ නිර්මාණය අවසන් කරනකොට එන එක්තරා එක එක් අවස්ථාවන් භාවිතා කරපුවම ඒ චිත්‍ර ඔබලා සියලු දෙනාට තේරුම් ගත හැකි තත්ත්වයේ තියෙනවා කියලායි මං හිතන්නේ.
වර්ණ භාවිතයට දිසායන් වලදී මාධ්‍ය භාවිතයට ටෙක්නික් වලට විශේෂතනක් දීලා අඳින්න. එතකොට ඔයගොල්ලන්ටත් ඉස්සරහට ලස්සන නිර්මාණ කරන්න පුළුවන් වෙනවා.